මං හිතන්නේ දැන් විදුලි බල අර්බුදයේ සම්බන්ධයෙන් දැනට වාර්තාවල තියෙන අවසන් මේ අලුත්ම ප්‍රවෘත්ති තමයි 70%කින් විදුලි බිල වැඩි කිරීම සඳහා නැවත සූදානම් වෙනවා කියලා. ජනවාරි වල මං හිතන්නේ 30%කින් ඊට පස්සේ 40%කින් විදිහට 70%කින් විදුලි බිල වැඩි කරනවා කියලා. දැන් අද කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා කාරණා. ඒකට ලැබිලා තිනවා. එතකොට දැන් බැලූ බැලමට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ නිශ්චිත මොහොතේ ගත්තොත් එහෙම ජල විදුලියෙන් සැලකිය යුතු ධාරිතාවයක් විදුලියට ලබා දෙනවා. ඒතර එහෙම තියෙන දේ සාමාන්‍ය ජල විදුලි නිෂ්පාදනය කරන්න බොහොම පුංචි වීදමක් යන්නේ ඔය ඉදිරිපත් කරන දැන් ඉදිරිපත් කරන ඒකක වීදම නෙමෙයි යන්නේ ජල විදුලිය සඳහා. ඒතර එහෙම ඉතාලම අඩු වීදමක් තියෙත් තමයි දැන් මේ විදුලිවල මණ්ඩලයේ ඉල්ලනවා මෙහෙම එකක් කරන්න කියලා. ඒ නිසා අපි මේක කරනවා කියලා විදුලිවල මණ්ඩලයට පවර්ලා මේක ගේන්න හදන ඉස්සරහට. මේක පිටිපස්සේ තියෙන්නේ විදුලිබල මණ්ඩලයට අලුතින් පනතක් ගේන සූදානම් වෙනවා. ඒ පනතට අනුව සාමාන්‍ය මේක මීට කලිනුත් මේ පුජ්ජලීකරණය සඳහා පනත් ආවා. ඒ එනකොට මේ ඒ පනත් තුළ තිබුණා විදුලි බලය නිෂ්පාදනය බෙදාහැරීම සහ සැපයුම මේ ක්ෂේත්‍ර තුනට කඩලා මේවා යම්කිසි පංගුවක් අඩුම තරමේ කරගන්නේ පෞද්ගලීකරණය කරද්දී රාජ්‍ය පංගුවක් සහිතව තමයි ඒකට මෙදිහත් වෙන්නේ යෝජනා කරේ. විදුලි වෘත්ති සමිතියක අපි සාකච්ඡා කරද්දී ඔවුන්ගේ අදහස තියෙන්නේ දැන් මේ අලුතෙන් ගේන යෝජනාව පැහැදිලිවම විදුලියේ සම්පූර්ණයෙන්ම පෞද්ගලිකංශයට බාර දෙන්න කරන යෝජනාවක්. ඉතින් ඒ බාර දෙන්න කලින් මේවා ප්‍රයිවටයිස් කරන කලින් මේවේ අතිවිශාල ලාභයක් හදලා පෙන්වන්න ඕනේ. ලාභේ පෙන්වන්න. ඒතර මේ ඇවිල්ලා මේ පාඩු පියවා ගැනීම සඳහා නෙමෙයි මේක දැන් තර්ක කියනලා තියෙන පරණ විච්ච පාඩු කවර් කරන ආවරණය කරන්න මේක අවශ්‍යයි කියලා. නමුත් මේක පෞද්ගලීකරණ ව්‍යාපෘති කොටසක්. මම කැමතියි මේ ප්‍රධාන කරුණු වලට ඇතුළු වෙන්න. දැන් මේ අයවැය ඉදිරිපත් කරද්දී අයවැයෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මේක. ඒ කියන්නේ අයවැය කතාව රන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පටන් ගන්න අපි 77 ඉඳලා අඳුන්වා දීපු ආර්ථික මොඩල් එකක් තිබුණා. ඒක අපි කරන් ආවා. කරන් ආව පස්සේ මේක මේ අවුල් වුණා කියලා. දැන් අවුරුදු 45ක් අපි මේ ආර්ථික මොඩල් එක ඇතුලේ ඉන්නවා. සමහරවිට ඔබේ අවසන් විනාඩි පළමුවට. ඔව්. එතකොට දැන් ඒ ආර්ථික මොඩල් එක මේ අලුත් එකක් නෙමෙයි. දැන් මේ කියන්න හදන මේ අලුත් එකක් කරන්න හදනවා කියලා. දැන් අනික මේකේ කියන්නේ මේ 2048 තමයි මේ සංවර්ධනය. ඒතකොට අපි මම දැන් රන් වික්‍රමසිංහ ඒ වෙනකොට ඉඳීද කියලා. ඒතකොට මේ 2048 පොරොන්දුවක් දෙනවා. ඒතකොට දැන් මේ වැඩපිළිවෙලේ අපිට දිරව ගන්න බැරි වෙන විදිහේ, ඒ කියන්නේ මේ 1977 ඉඳලා මේ රටේ කරන්න හදපු කරගන්න බැරි වෙච්ච දිරව ගන්න බැරි වෙන විදිහේ පෙත්තක් තමයි මේ රටේ ජනතාවට පොවන්න හදන්නේ. මේක ඇතුලේ කෙලින්ම මෙතෙක් තිබිච්ච කම්කරුවන්ගේ අයිතිවාසිකම් වල තිබිච්ච කම්කරු නීති සියල්ලම වෙනස් කරලා තනි කම්කරු නීතියක් ගේන්න හදනවා. මේක මේ තාක්ෂණික කාරණයක් විදිහට තමයි පෙන්වන්නේ මේ එකක් ඕනේ කියලා. නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මේ ගේන එක ඇතුලේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් විතර මම ප්‍රධාන එකක් මම කියන්නම්. ඕනම පෞද්ගලිකංශ සේවකෙක් රැකියාවකින් ඉවත් කරනකොට සාමාන්‍ය රුපියල් 122 දක්වා වන්දි ගෙවිය යුතුයි. ඒ දක්වා ඒක තමයි උපරිම ගාන 122 දක්වා වන්දි ගෙවිය යුතුයි. නමුත් මේ අලුත් අයවැය යෝජනාවල තියෙනවා එහෙම අවශ්‍ය නැහැ. මාස 3ක පඩියක් දීලා ඕන කෙනෙක්ට ලීඩ දාන්න පුළුවන්. ඒතර මේ මාස 3ේ පඩිය දෙන්නේ යෝජනා කරන්නේ හාම්පුතාක ඇති නෙමෙයි. ඒක යෝජනා කරන්නේ සේවක බාරකාර අරමුදල හරහා. එතකොට මම ඊළඟ අවස්ථාවේ කියන්නම් මෙවැනි කරුණු ගණනාවක් තියෙනවා. මේ ආර්ථික ප්‍රතිපත්ති කියලා මේ ඉස්සරහට ගේන 77 ඉඳලා ආයතන 39ක් විකුණුවා. 94 දක්වා 94 ඉඳලා ආයතන 41ක් විකුණුවා. දැන් මේ ආපහු විකුණන්න යෝජනා කරනවා. මේ අලුත් කතා නෙමෙයි. ඒ නිසා මේ භයානක විස ජනතාවට කවන්න ජනවරමක් නැති පාලකෙක්. මේ ජනවරම තියෙන්නේ මේ මෙතුමාට තියෙන්නේ පෞද්ගලීකරණයට විරුද්ධව ජනවරම තියෙන්නේ. ඒ ජනවරම පාවිච්චි කරනවා ජනවරමට විකෘති දේවල් කිරීම සඳහා.